ඉතින් මේ වීඩියෝ එකේදීත් අපි ඔයාලා එක්ක කතා කරන්නේ ඔයා ගාව තියෙන කම්පියුටරේ මේ වෙද්දි තියෙනවා ඇත්තේ 4GB වගේ RAM එකක්. ඒ වගේම ඔයාගේ කම්පියුටරෙත් මේ වෙද්දි තියෙනවා ඇත්තේ 1GB වගේ සෙපරේට් VGA එකක්. එහෙම නැත්නම් ඔයත් මේ වෙද්දි පාවිච්චි කරනවා ඇත්තේ Core i3 i5 වගේ ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්. ඔයාටත් ඉතින් මේ ලැප්ටොප් එකේ RAM එක 4GB ඒ වගේම AMD හෝ Nvidia එකෙන් සෙපරේට් ආපු තව VGA එකක් තියෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයාටත් මේ වෙද්දි ඔයාගේ ලැප්ටොප් එකේ දහ ඩෙස්ක්ටොප් එකේ මේ කියන දෙකේම ගහන්න පුළුවන් PC games මොනවද කියලා ලොකු අවබෝධයක් නැතුව ඇති. ඉතින් මම මීට කලින් කරපු වීඩියෝ දෙකේම ප්‍රතිපේක්ෂක ප්‍රතිචාර හොඳ වුණ හින්දා මම ඉතින් තීරණය කරා ඕකොල්ලන්ට මේ පාර ඔයාලා ඉල්ලලා තිබ්බ 4GB RAM එකක් 1GB VGA එකක් තියෙන කම්පියුටරයකින් අපිට සෙල්ලම් කරන්න පුළුවන් හොඳම PC games මොනවද කියලා කතා කරන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් තියෙනවා මතක් කරන්න. ඔයාලත් අපේ YouTube channel එකට අලුතෙන් එක්වෙන එක්කෙනෙක් නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. මොකද මේ වගේ දිගට වටිනා වීඩියෝස් දිගටම ඔයාට බලන්න නම් අපේ YouTube channel එක subscribe කරලා set වෙලා ඉන්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු 4GB RAM එකක් 1GB VGA එකක් තියෙන කම්පියුටරයකින් අපිට සෙල්ලම් කරන්න පුළුවන් PC games මොනවද කියලා. ඉතින් මෙතන මම පළවෙනි ගේම් එක විදිහට තෝරගන්නේ ටිකක් ඕපන් වර්ල්ඩ් ගේම් එකක් විදිහට හැරිච්ච ලස්සන කතාමාලාවකට පාදක වෙච්ච ගේම් එකක් වෙන Watch Dogs කියන ගේම් එක. ඉතින් ඔයාලා හැකර් කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයත් අනිවාර්යෙන්ම සෙල්ලම් කරන්න ආස ගේම් එකක් වෙයි මේ Watch Dogs කියන ගේම් එක. ටවුන් එක පුරාම තියෙන CCTV කැමරා, ටවුන් එකේ පරිගණක ආදිය ඔබේ පරිගණක ක්‍රීඩාවේදී ඔයාට ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක ඔස්සේ හැක් කර ගැනීමේ හැකියාවල් ලැබෙනවා. ඉතින් මේ ගේම් එකේ ග්‍රැෆික් අතින් ගත්තොත් එහෙම ග්‍රැෆික් වලට උපරිම සාධාරණයක් ඉෂ්ට කරපු ගේම් එකක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක සෙල්ලම් කරන්නත් ඔයාගේ කම්පියුටර් එකේ 4GB RAM එකක් 1GB VGA එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පුළුවන්. ඊට අමතරව ඔයාගාව මේ වෙද්දිත් තියෙන්නේ Core i3 Core i5 වගේ ලැප්ටොප් එකක් නම් 4th gen වලට උඩින් ආපු එකක් නම් ගොඩක්ම හොඳයි. ඔයාගේ ලැප්ටොප් එක 6th gen 7th gen i3 එකක් නම් ඔයාට අනිවාර්යයෙන්ම මේ ගේම් එක සෙල්ලම් කර ගැනීමේ හැකියාවල් ලැබෙනවා. ඉතින් ඊළඟ ගේම් එක විදිහට මම තෝරගන්නේ තාත්තගේ නිදානේ පස්සේ උරුමය සොයාගෙන යන ලස්සන කතාවක් පාදක වෙච්ච Tomb Raider කියන ගේම් එක. ඉතින් මේ Tomb Raider කියන ගේම් එකේ වර්ෂන්ස් ගොඩාක් ආවා. ඉතින් Tomb Raider 2013 ආපු Tomb Raider The Shadow of Tomb Raider කියන ගේම් එක ඕගොල්ලන්ගේ කම්පියුටරේ 4GB RAM එකක් එක්ක 1GB VGA එකක් තියෙනවා නම් සාමාන්‍ය ග්‍රැෆික් මට්ටමේ යටතේ ඕගොල්ලන්ට කිසිම ලැග් එකකින් තොරව මේ ගේම් එක සෙල්ලම් කර ගැනීමේ හැකියාවල් ලැබෙනවා. ඉතින් ඊළඟ ගේම් එක විදිහට මම තෝරගන්නේ පොඩි කුඩා කවුරුත් ආස කරන කැලේ ඉඳන් සටන් කරන්න තියෙන ලස්සන කතාමාලාවකින් එන ගේම් එකක් තමයි Far Cry සීරියස් එක. Far Cry ගේම් සීරියස් එකේ Far Cry 4 කියන ගේම් එක ඔයාගේ කම්පියුටරේ සෙල්ලම් කරන්න නම් ඔයාට 1GB VGA එකක් අත්‍යවශ්‍යම වෙනවා. RAM එක නම් 4GB තිබ්බත් හොඳටම ඇති. ඉතින් මේ ගේම් එකත් ඔයාගේ i3 වගේ ලැප් එකක් තියෙන එක්කෙනෙක්ට 4GB RAM එකක් එක්ක සෙල්ලම් කර ගැනීමේ හැකියාවල් ලැබෙනවා. ඉතින් අනිත් ගේම් එක විදිහට මම තෝරගත්තේ ද විචර් 3 කියන ගේම් එක. විචර් 3 කියන්නේ බොහොම ලස්සන කතාමාලාවක් වෙන කතා ගේම් එකක්. ඉතින් මේ ගේම් එක ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට ග්‍රැෆික් අතින් උනත් ඉතා උසස් මට්ටමකින් තියෙන ගේම් එකක්. මේ ගේම් එක සෙල්ලම් කරන්න නම් සාමාන්‍යයෙන් ටිකක් හොඳ 1GB කාඩ් එකක් තියෙන්න ඕනේ. හැබැයි RAM එක නම් 4GB තිබ්බොත් ඔයාලට කිසි ප්‍රශ්න නැතුව ගහගන්න පුළුවන්. ලැප්ටොප් එකක් ගත්තොත් නම් ඉතින් i5 වගේ ලැප්ටොප් එකක් ඕනේ මේ Witcher 3 කියන ගේම් එක ගහන්න. ඒකත් 4GB RAM එකක් එක්ක. ඉතින් මේ ගේම් එකත් ඔයාට ඔයාගේ කම්පියුටර් එකෙන් මේ කියන ස්පෙસિෆිකේෂන් තියෙනවා නම් සෙල්ලම් කර ගැනීමේ හැකියාවල් ලැබෙනවා. ඉතින් අනිත් ගේම් එක විදිහට මම තෝරගත්තේ පොඩි කුඩා අවුරුත් ආස කරන Max Payne සීරියස් එකේ Max Payne 3 කියන ගේම් එක. Max Payne 3 කියන ඕගොල්ලෝ අහලා ඇති කියලා මම විශ්වාස කරනවා. Max Payne 3 ගේම් එකත් ඔයාගේ කම්පියුටරේ ගහන්න නම් අනිවාර්යයෙන්ම 1GB VGA එකක් එක්ක
4GB RAM එකක් තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් මේ ගේම් එකත් ඔය කම්පියුටරේ මේකේ ස්පෙસિෆිකේෂන් තියෙනවා නම් සෙල්ලම් කරගැනීමේ හැකියාවල් ලැබෙනවා. ඉතින් අනිත් ගේම් එක විදිහට මම තෝරගත්තේ ප්‍රොටෝටයිප් 2 කියන ගේම් එක. ටිකක් ෆැන්ටසි භවයෙන් ඉහළට ගිය ගේම් එකක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ෂණිකව මතුවෙන විවිධ රාක්ෂයෙකි වගේ ශරීරකින් අපිට තියෙන එක එක් දේවල් වලට පහර දෙන්න. ඉතින් මේ ගේම් එකත් ඔයාට ඔයාගේ කම්පියුටරෙන් සෙල්ලම් කරන්න පුළුවන් 4GB RAM එකක් තියෙනවනම්. අනිත් ගේම් එක තමයි Medal of Honor Warfighter කියන්නේ. මම මේ කතා කරපු ගේම් ෆ්‍රැන්චයිස් ගොඩකින්ම මම ආදරය කරන ගේම් එකක් තමයි Medal of Honor Warfighter කියන්නේ. Medal of Honor Warfighter සෙල්ලම් කරන්න නම් අනිවාර්යෙන් ඔයාට හොඳ 1GB කාඩ් එකක් තියෙන්න ඕනේ. RAM එක නම් 3GB හෝ 4GB දීපම ඇති මේ ගේම් එක සෙල්ලම් කරන්න. ප්‍රොසෙසර් එක විදිහට කෝටු 2 ප්‍රොසෙසර් එකක් තිබ්බත් හොඳටම ඇති මේ ගේම් එකට. ලැප්ටොප් එකක් ගත්තොත් එහෙම ඔයාගේ ලැප්ටොප් එක i5U එකක් නම් onboard graphic 4gen වගේ තියෙන එකකින් වුණත් මේක ප්‍රශ්නයක් නැතුව හොඳ මට්ටමේ සෙල්ලම් කරන්න පුළුවන්. ඉතින් අනිත් ගේම් එක තමයි Call of Duty Black Ops 2 කියන්නේ. ඉතින් අනාගත කාලයේ පාදක වෙච්ච ගේම් එකක් තමයි මේ Black Ops 2 කියන ගේම් එක. මේ ගේම් එකේ පෙනුමට ග්‍රැෆික් නොමැති වුණාට මේ ගේම් එක සෙල්ලම් කරන්න නම් අනිවාර්යෙන් ඔයාට 1GB වගේ ග්‍රැෆික් කාඩ් එකක් ඕනි වෙනවා. RAM එක නම් 4GB RAM ධාරිතාවයේ තිබුණම ඇති. i3 6th gen හෝ i3 7th gen වගේ ලැප්ටොප් එකක් තියෙන එක්කෙනෙක්ට මේ ගේම් එක කිසිම ප්‍රශ්නයක් නැතුව සෙල්ලම් කරගැනීමේ හැකියාවල් ලැබෙනවා. ඉතින් ඊළඟ ගේම් එක තමයි චීන කතාවක් පාදක වෙච්ච Sleepy Dog කියන ගේම් එක. වෙස් වලාගත් පොලිස් නිලධාරියෙක් විදියට සේවය කරන ගමන් පාතාල කල්ලි වලට පහර දෙන්න තියෙන මේ ගේම් එක සෙල්ලම් කරන්නත් ඔයාට 4GB RAM එකෙන් පුළුවන්. හැබැයි අනිවාර්යෙන් 1GB VGA ගන්න අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඊළඟ කතාවත් සැඟව සිට පහර දෙන ගේම් එකක් වෙච්ච ඕකොල්ලන්ගේ හිත දිනාගත්ත අපි කාගේත් හිත දිනාගත්ත ලස්සන ගේම් එකක් තමයි Splinter Cell කියන්නේ. Splinter Cell එකේ Splinter Cell Blacklist කියන්නේ ඇත්තටම ගොඩක් හරිම ලස්සන ගේම් එකක්. ඉතින් මේ ගේම් එක සෙල්ලම් කරන්නත් ඔයාට අනිවාර්යෙන්ම 4GB RAM එකක් එක්ක 1GB VGA එකක් ඕනි වෙනවා. මගේ සීරියස් එකේ අනිත් ගේම් දෙක වෙන්නේ එකම කතාවකින් ආපු ගේම් සීරියස් දෙකක්. ඒ තමයි Battlefield 3 ගේම් එක. ඉතින් Battlefield 3 ගේම් එක සෙල්ලම් කරන්න නම් ඔයාට 3GB වගේ RAM එකක් තිබ්බත් ඇති. හැබැයි ඔයාට හොඳ 1GB VGA එකක් නම් ඕනි වෙනවා. මොකද මේක හදලා තියෙන ගේම් එන්ජින් එක ටිකක් දරුණු ප්‍රබල ගේම් එන්ජින් එකක් වෙන නිසා. ඉතින් මේ ගේම් එකයි යුද පිටියක තියෙන බොහොම ලස්සන කතාවක් තියෙන ගේම් එකක්. මගේ channel එක බලන යාළුවෝ ඔයාලා නම් මේ ගේම් එකේ live stream එකට ඔයගොල්ලෝ සහභාගී වෙන්න තියි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අනිත් ගේම් එක තමයි Battlefield 4 ගේම් එක. හැබැයි මේ ගේම් එකට නම් ඕගොල්ලන්ට 512 VGA එකක් තිබ්බත් ඇති. හැබැයි මේ ගේම් එකේ map එක ගොඩක් ලොකු හින්දා ඕගොල්ලන්ට 4GB වත් RAM එකක් ඕනි වෙනවා මේ ගේම් එක සෙල්ලම් කරන්න. එනිත් තවත් අලුත් ගේම් එකක් තමයි ඕගොල්ලෝ අහලා තියෙන Crysis 3 කියන ගේම් එක. මේ වෙදී ලෝකෙ ගොඩක් ජනප්‍රිය වෙච්ච Crysis කතාමාලාවේ ආපු අන්තිම ගේම් එක විදියට අපිට සලකන්න පුළුවන් Crysis 3 කියන ගේම් එක. Crysis 3 කියන ගේම් එක සෙල්ලම් කරන්නත් ඔයාලගේ කම්පියුටරේ 4GB RAM එකක් 1GB VGA එකක් තියෙනවනම් ගොඩක්ම හොඳයි. ඉතින් ඊළඟ ගේම් එක වෙන්නේ කාර් ගේම් වලට ආස ඔයාටම ගැලපෙන ලස්සනම ලස්සන කතාවක් තියෙන ගේම් එකක්. ඉතින් මේකෙදී ඕගොල්ලන්ට තියෙන ටවුන් ඕගොල්ලෝ නගරේ රියදාවණය කරන ගමන් ඔයාලට හම්බෙන එක එක අභියෝග ජය ගන්න. සරලවම කිව්වොත් ඔයාට එක එක ටාස්ක් හම්බෙනවා මේ ටවුන් එකේ සිටි එකේ ඩ්‍රයිව් කරද්දී. ඒ වෙන කොහොමන්නේ මේ Need for Speed Rival ගේම් එක. ඉතින් එක අවස්ථාවකදී පොලිසිය ලෙසත් අනිත් අවස්ථාවකදී මාර්ග රියදාවකයන් ලෙසත් අපිට ප්ලේ කරන්න හම්බෙන මේ ගේම් එක සෙල්ලම් කරන්න 4GB RAM එකක් 1GB VGA එකක් තියෙනවා නම් ගොඩක්ම හොඳයි. ඉතින් අනිත් ගේම් එක වෙන්නේ සැඟව සිට පහර දෙන විශේෂ බලකායක් විදියට යන්න පුළුවන් ලස්සනම කතා සීරියස් එකක් ආපු Ghost Recon කතාමාලාවේ Ghost Recon Future Soldier කියන ගේම් එක. ඔයාලත් විශේෂ බලකාය මෙහෙයුම් වලට ආසාවෙන් ඉන්න කෙනෙක් වෙන්න ඇති. එහෙනම් ඔයාට ගොඩක්ම ගැලපෙන ගේම් එක තමයි මේ Ghost Recon Future Soldier කියන්නේ. විශේෂිත ඇඳුම් කට්ටලඳගෙන විශේෂිත ත්‍රස්තවාදීන්ට පහර දෙන්න යන ගේම් එකක් තමයි Ghost Recon Future Soldier කියන ගේම් එක. මේ ගේම් එකටත් ඉතින් 1GB VGA ගන්න ඕනිම වෙනවා. හැබැයි RAM එක 4GB තිබ්බොත් ඔයාලට හොඳටම ඇති.
ඉතින් අද වීඩියෝ එකෙන් ඔන්න ඕකොල්ලෝ ඉල්ලපු ජාතිය 4GB RAM එකෙන් 1GB VC එකෙන් ගහන්න පුළුවන් දැනට ලෝකේ ආපු හොඳම ගේම්ස් කීපයක් මම අද ඕගොල්ලන්ට ඉදිරිපත් කළා. ඉතින් ඔයාලටත් මේ වීඩියෝ එක හොඳයි නම් තව යාළුවෙක්ට බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්නත් අමතක කරන්න නැතුව මේ වීඩියෝ එක තව යාළුවෙක්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්. එතකන් ඔයාලට සුබ දවසක්.